අයිබෝවන් සකුරා වයිල්ඩ් කුක් channel එකට ඔයාලා හැමෝම අද ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට පෙන්වන්න යන්නේ ජපානයේ අපිට අවශ්‍ය කරන බඩියෝ ලාබෙට ඒ වගේම ටිකක් නවීන පන්නේට ගන්න පුළුවන් shop එකක් ගැන. ඉතින් ඒ තමයි 3 coin shop එක. 3 coin shop කියලා කියන්නේ සාමාන්‍යයෙන් අඩුම මිල yen 300 ඉඳන් අපිට බඩු මිලට ගන්න පුළුවන්. ඒ වගේම තමයි tax එක 10%ක් අය කරන නිසා tax එකත් එක්ක එක බඩුවක මිල yen 330ක් වෙනවා. ඒ වගේම yen 330 ලංකාවේ අපේ රුපියල් වලට පරිවර්තනය කරනව නම් අද තියෙන ලංකාවේ yen rate එකෙන් වැඩි කරාම රුපියල් 790ක විතර මුදලක් තමයි එක බඩුවක එතකොට මිල සඳහන් වෙන්නේ. ඉතින් මේ 3 coin shop වල විශේෂත්වය වෙන්නේ ගොඩක් තියෙන්නේ නවීන පන්ති බඩු. අපි කියන්නේ ස්ටයිලිෂ් බඩු කියලා. ඉතින් අපි කවුරුත් ආසයිනේ මොඩර්න් ලුක් එකේ බඩු වලට. ඉතින් මෙතන වුඩන් තීම් එක ඊට පස්සේ බ්ලැක් ඇන්ඩ් වයිට් තීම් එකට වගේ බඩු අපිට ඕන විදිහට තෝරලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ගුණාත්මකභාවය අනුව මිල yen 500, yen 1000, 1500, උපරිම yen 2000 දක්වා වගේ බඩු මෙතන අපිට මිලට ගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් yen 330ක් කියලා කියන්නේ ජපානයේ ආදායමට සාපේක්ෂව බැලුවොත් කෙනෙකුට සාමාන්‍යයෙන් දරන්න පුළුවන් මුදලක්. ඉතින් ඒ නිසා මුදලට සරිලන බඩු ලාභයට ගන්න ඕන නම් මෙන්න මේ වගේ shop වලට ආවොත් ඔයාලටත් හැකියාව තියෙනවා ඕන විදිහට බඩු තෝරලා ගන්න. එහෙමනම් බලමු මේ shop එකේ තියෙන්නේ මොනවද කියලා. මෙතන තියෙන්නේ lunch boxes. ඒ වගේම lunch bag තියෙනවා. ඉතින් lunch bag එකක් නම් yen වලින් 500ක්. ඊළඟට මේ එක box එකක් yen වලින් 300ක් වෙනවා. tax එකත් එක්ක yen 330ක්. ඉතින් අපිට අවශ්‍ය size එකකින් අවශ්‍ය හැඩයකින් තෝරලා ගන්න පුළුවන්. ඒ ඔක්කොම එකම ගණන්. ඊළඟට මෙන්න මේ විදිහට තමයි මිල සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට මෙතන බලන්නකෝ මැට් ලුක් එකෙන් තියෙන පිඟම් බඩු තමයි මේ තියෙන්නේ. ඉතින් ගොඩක් කලාවට මොඩර්න් කිචන් එකට තමයි මේ බඩු ගැලපෙන්නේ. වුඩන් කලර් එකෙන් වෙනම තියෙනවා. ඊළඟට පොඩි බෝල් තියෙනවා, ට්‍රේ වර්ග තියෙනවා. ඉතින් පළතුරු වදාන්න වගේ මේවා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන බලන්නකෝ. මේ තියෙන්නේ කෝප්ප. ඒවා එකක් yen 300ක් වෙනවා. ළඟට මේ හැඳි වර්ග, සුප්පෝන හැඳි වර්ග වෙනම තියෙනවා, গোল্ডන් කලර් එකෙන් වෙනම තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ පොඩි අයට කෑම කවනකොට අවශ්‍ය වෙන පොඩි බෝල් එකක්. මේක සිලිකන් එකක් මේක. නවන්න කරන්න පුළුවන්. මෙතන තියෙන්නේ පොඩි අයට කෑම කවන්න ගන්නකොට පාවිච්චි කරන බිබ් එක. ඊළඟට පොඩි අයටම මෙතන තියෙනවා සිලිකන් පොඩි බොටල් එකක්. මේ බෝතල් මුන්ට ඉවර වෙලා තිබුණා. yen 500ක් කියලා තමයි මිල සඳහන් වෙලා තියෙන්නේ. එලියෙන් ගන්නව නම් මේ බෝතල් සාමාන්‍ය yen 1000ත් 2004 වගේ මුදලක්. ළඟට කෑම කවන්න අවශ්‍ය වෙන චයා එක තියෙනවා. ඒකටම වෙනම සෙට් කරන්න පුළුවන් විදිහට ට්‍රේ එක ගන්න පුළුවන්. මේ චයා එක නම් yen 500ක් කියලා තමයි සඳහන් වෙලා තිබුණේ. ඉතින් ඒ ගානට නම් ගොඩාක් වටිනවා. ඊළඟට මෙතන තියෙන්නේ අමුරෙද්දෙන් හදපු බෑග්. ඊළඟට මෙතන කන්ටේනර් බොක්ස් තමයි තියෙන්නේ. සාමාන්‍ය බොක්සස් තුනක් 300යි. ඊළඟට මේ තියෙන්නේ වෝටර් බොටල්ස්. ඊළඟට මෙතන තියෙනවා ලස්සන ග්ලාස් වර්ගයක්. එක එක ඩිසයින්ස් වලින් අපිට තෝරගන්න පුළුවන්. එකක් yen 500යි yen 300ට තිබුණා එක. ඊළඟට ටේබල් පොට් තියෙනවා. ඊළඟට ඒවටම ගැලපෙන පොඩි ග්ලාසස් තියෙනවා පහු. ඉතින් මේ තියෙන්නේ ටේබල් පොට් එකක්. ඉතින් හරිම ලස්සනයි. මේක නම් yen 1500ක් වෙනවා. ඒකේ වයිට් කලර් එකක් තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ පෙනේරයක්. මේක yen 300ක් වෙනවා. ඉතින් 300ට ඒ වගේ බඩු සාමාන්‍ය ලාභයි. මේ බලන්න මේ තියෙන ඇලුමිනියම් පෙනේරයක්. ඉතින් මේක ගොඩාක් හයයි. මේක yen 500යි. ඉතින් මට අද එක ගන්න හිතුණා. ඊළඟට මේ තියෙන්නේ හැන්ඩි චොපර් එක. හැන්ඩි චොපර් එක yen 500යි. ඉතින් ඒකත් ඒ ගානට ගොඩක් වටිනවා. ඊළඟට මේ තියෙන්නේ ඇලුමිනියම් ට්‍රේ. ඊළඟට ඔයිල් දාන දේවල් වෙනම තියෙනවා. ඊට පස්සේ කලයට වගේ පොඩි පොඩි සීඩ්ස් දාන දේවල් මේ විදිහට කන්ටේනර් තියෙනවා වෙනම ගන්න. ඉතින් අපිට කැමති විදිහට මේ විදිහට තෝරලා ගන්න පුළුවන්. මේ කේක් බේක් කරන ට්‍රේස් තියෙනවා yen 800ට yen 1000ට. ඊළඟට මේ තියෙන්නේ මැග්නට් එකෙන් සෙට් කරන්න පුළුවන් ස්පයිස් රැක් එකක්.
අපිට වෙන වෙනම සෙට් වෙන වෙනම අවශ්‍ය ප්‍රමාණයට කෑලි ගන්න පුළුවන්. මෙතනත් තියෙන්නේ කිචන් එකට අවශ්‍ය කරන දේවල්මයි. ඒ එක පොඩි රැක් එකක් එන් 300ක් වෙනවා. ඊළඟට මෙතනත් තියෙන්නේ කිචන් එකට අවශ්‍ය කරන රැක් එළවලු දාන්න කූඩ වගේ අපිට මේක වෙන වෙනම අරගෙන සෙට් කරලා හදා ගන්න පුළුවන්. ඩ්‍රොයර්ස් තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ කිචන් වලට අවශ්‍ය කරන රැක් එක. මේ ෆොටෝ එකේ පේන විදිහට වෙනම අපිට සෙට් කරගන්න පුළුවන් අරගෙන ගිහිල්ලා. ඊළඟට මෙතන තියෙනවා ලොකුම සයිස් එකේ ලොන්ඩ්‍රි බෑග්ස්, ඊළඟට ට්‍රැවල් කරනවා නම් අවශ්‍ය කරන බෑග්ස් වර්ග, ඒ වගේ දේවල් අරගන්න පුළුවන් මෙතනින්. ළඟට මේ තියෙන කර්ටන්ස්. කර්ටන් ඔක්කොම සුදු පැහැට හුරු ඒවා තමයි තිබුණේ. ක්‍රීම් කලර් එකක් තිබුණා. බලන්න ඉතින් ඔයාලට ජනෙල් වලට අවශ්‍ය කර්ටන් උනත් මෙතනින් ගන්න පුළුවන්. මේ කැෆේ කර්ටන් කියලා තියෙන්නේ ගොඩක් කලාවට කිචන් වලට තමයි යූස් කරන්නේ. එකක් එන් 300ක් වෙනවා. ඊළඟට මේ තියෙන්නේ බාත්รูම් ස්ලිපර්ස්. ඉතින් මේවා හරිම කම්ෆර්ටබල්. එක ස්ලිපර් එකක් එන් 300ක් තිබුණා. එන් 500ක් ගන්න පුළුවන් අපිට කැමති විදිහට තෝරගෙන. ඊළඟට මේ බලන්න. මේ තියෙන ඉන්ඩෝ ප්ලාන්ට්ස්. ඉතින් ඒවත් එක එක වර්ග වලින් අපිට ගන්න පුළුවන්. මේ විදිහට ලස්සන පොට් වල දාලා තියෙන ඒවා එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් වෙනම පොඩි මේ විදිහට පැල අරගෙන ගිහිල්ලා අපිට වවා ගන්නත් පුළුවන්. ඉතින් ලස්සනට අපිට වල කැමති පොට් එකක වගා කරගන්න පුළුවන්. ඒවා එකක් එන් 300යි එන් 500ටත් තිබුණා. ඉතින් මේ බලන්න ලස්සන පොට් එහෙම තියෙනවා. අපිට කැමති විදිහට ගන්න පුළුවන්. මේ තියෙන ස්ප්‍රේ බෝටල්ස්. ඉතින් අද මම එක ප්ලාන්ට් එකක් ගන්නවා කියලා හිතුවා. මම මෙන්න මේක තමයි ගත්තේ. මේක වෙනවා එන් 300ක්. ටැක්ස් එකත් එක්ක එන් 330ක්. මේ තියෙන්නේ කබට් ඇතුළට දාන්න පුළුවන් බොක්ස් එක. මේවට ඇඳුම් තමයි දාන්නේ. ඊළඟට මේ තියෙන්නේ ගෑස් එක ක්ලීන් කරන්න යූස් කරන්න පුළුවන් බ්‍රෂ් එකක්. ඒකටම මලකඩ වගේ යවා ගන්න පුළුවන් අපිට මේ ක්ලීන එකකුත් තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ වෝල් පේපර්ස්. ඊළඟට ඒප්‍රන් තමයි මෙතන තියෙන්නේ. චෙක් රෙද්දින් මහපු ඒවා තමයි තියෙන්නේ. එකක් එන් 500යි. ඉතින් මට ඒක ගන්න ආසයි තුනම මම එකක් ගත්තා. මේ තියෙන කන්ඩිෂනර්, ෂැම්පු දාන්න පුළුවන් බොටල්ස් වර්ග තියෙනවා. ඊළඟට බාත්රූම් වලට අවශ්‍ය කරන බ්‍රෂ් වර්ග, ඊළඟට සර්වියට්ස්, මේ තියෙන පිඟන්නවන සිලිකන් රැක් එකක්. මේක ෆෝල්ඩබල්. ඊළඟට මේ තියෙන්නේ පිඟන්නවන ස්ටීල් රැක් එකක්. එතන තියෙනවා බාත් මැට් එක. බලන්න ඒව ඔක්කොම ලයිට් කලර්ස් වලින් තමයි තියෙන්නේ බාත්රූම් වලට පාවිච්චි කරන්න. ඊළඟට මෙතන ෆෝන් කේසස් තමයි තියෙන්නේ. ඒවත් එකක් එන් 300ක් වෙනවා. ඊළඟට ෆෝන් ස්ක්‍රීන් ක්ලීන් කරන දියර වර්ග එන් 300ට මෙන්න මේ විදිහේ බොක්සස් උත් අපිට ගන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙන්නේ බාත් ටවල්. මීඩියම් සයිස් එක, ස්මෝල් සයිස් එක එන් 800 ඉඳන් බාත් ටවල් ඔයාලට ගන්න පුළුවන් කැමති සයිස් එකට. ඊළඟට මේ තියෙන්නේ හැංගර්ස්. හැංගර්ස් තුනක් එන් 300ර තියෙනවා. ඊළඟට ස්මෝල් සයිස් එක, මීඩියම් සයිස් එක කියලා එහෙම වෙනම ගන්න පුළුවන්. මේ තියෙන වුඩන් හැංගර්ස්. දැන් තියෙන ලොන්ඩ්‍රි බෑග්ස් එකක් එන් 300යි. ඊළඟට බාත් ටබ් එකේ ඉඳන් පොඩි අයට සෙල්ලම් කරන්න පුළුවන් දේවල් තමයි මෙතන තියෙන්නේ. බාත් පයිප් එක, ඊළඟට බාත් ෂවර් එක වෙනමක තියෙනවා. එක එන් 2000යි. මේ තියෙන්නේ පොඩි අයට පාවිච්චි කරන ටොයිලට් සීට් එක. මේක එන් 500ක් වෙනවා. මේක පිටින් ගන්නව නම් සාමාන්‍යයෙන් එන් 500ක් නම් ලැබෙන්නේ නැහැ. ඒකට මේ තියෙන්නේ ෆිෂින් ටූල් එක. ඊළඟට මෙතන ස්ටිකර්ස් වර්ග තියෙනවා බාත් ටබ් එකට අලවන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ ඩෙස්ක් එකක් පොඩි අයට. එක වෙනවා එන් වලින් 1500ක්. මේ තියෙන්නේ පොඩි අයට සෙල්ලම් කරන්න පුළුවන් ට්‍රොලි. ළඟට බෝල් වර්ග තියෙනවා.
මේ බෝල් එක සෙට් එකක් යෙන් 500ක් වෙනවා. එක එක හැඩ වලින් තියෙනවා. ඊළඟට මෙතන තියෙන පොඩි අයටම අවශ්‍ය කරන toys වර්ග bubbles යවණේම තියෙනවා. මේ bubbles stick එක ගොඩක් ලොකුයි. ඒ වගේම තමයි ගොඩක් සමන් වතුර පුරවන්න පුළුවන් මේකට. ඊළඟට මේ තියෙන්නේ electric bubble gun එකක් තියෙන්නේ. මෙතන තියෙන්නේත් පොඩි අයට අවශ්‍ය කරන සෙල්ලම් බඩු. මේ ගොඩක් දේවල් සිලිකන් වලින් තමයි හදලා තියෙන්නේ. ඊළඟට මේ බලන්න. මේ තියෙන ස්ටියරින් වීල් එක පොඩි අයට වෙනම අරගෙන පාවිච්චි කරන්න පුළුවන් සෙල්ලම් කරන්න ගන්න පුළුවන් එකක් N500යි බැටරි දාන්න තියෙන්නේ. කලර්ස් දෙකකින් එක තිබුණා. ඊළඟට මෙයා බලන්නකෝ. N800ක් වෙනවා. මෙයත් බැටරි. ඉතින් පොඩි අය ආස කරන සෙල්ලම් බඩු මේ විදිහට මේ ෂොප් එකෙන් ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ outdoor activity වලට අවශ්‍ය කරන බෑග් වර්ග. N500ට N300ට සයිස් එක අනුව මිල වෙනස්. ඊළඟට මෙතන තියරින් වර්ග තමයි තියෙන්නේ. ටසල් ඉයරින්ස් තියෙනවා. ඊළඟට අපිට අවශ්‍ය කරන ෆ්ලෝරල් තීම් එකකින් ඕන නම් එහෙම ගන්න පුළුවන්. ඊළඟට ස්ටෝන්ස් වලින් මෙහෙම ගන්න පුළුවන්. ගෝල්ඩ් කලර් එකෙන් වගේ අපිට කැමති විදිහකට තෝරගන්න පුළුවන්. මේ හැම එකක්ම එකක් N300ක් වෙනවා. ඩිස්කවුන්ට් දාපු ඒවත් තියෙනවා යතරට. එතන ගෝල්ඩ් කලර් එකෙන් ඒ වගේම ස්ටෝන්ස් අල්ලපු හෙයා ක්ලිප්ස් ගොඩක් තිබුණා. මේ හැම එකක්ම N300ක් වෙනවා. ඒ වගේම තමයි ජපන් අය සාමාන්‍යයෙන් ගෝල්ඩ් පාවිච්චි කරනවා හරිම අඩුයි. ඉතින් මේ වගේ ඉමිටේෂන් බඩු තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. ඒ වගේම ස්ටෝන්ස් අල්ලපු ඉයරින්ස් ඊළඟට බ්‍රේස්ලට් වගේ දේවල් තමයි ජපන් අය ගොඩක් පාවිච්චි කරන්නේ. ඊළඟට මෙතන තියෙන රයිටින් ටැබ්ලට් එකක් පොඩි අයට වගේ යූස් කරන්න හොඳයි. මෙතන තියෙන්නේ බ්ලූටූත් ස්පීකර්ස්. එකක් N2000යි පාට කිහිපයකින්ම තිබුණා. ඊට පස්සේ මෙතන තියෙනවා වෝටර් ප්‍රූෆ් හෙඩ්සෙට් එකක් N1000ක් කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ළඟට ඇඩැප්ටර්ස් තියෙනවා. ඉක්මනට චාර්ජ් කරගන්න පුළුවන් ඇඩැප්ටර්ස් මේ විදිහට වෙනම තියෙනවා. ඊළඟට කේබල් තියෙනවා. iPhone chargers තියෙනවා. මේ තියෙන්නේ ස්මාර්ට් ෆෝන් ට්‍රයිපොඩ් එකක්. මේක N2000ක් වෙනවා. ඊළඟට වයර්ලස් chargers තියෙනවා. මෙතන තියෙන්නේ ඔක්කොම ඒහා සම්බන්ධ දේවල්. මේ තියෙන්නේ ට්‍රයිපොඩ් වර්ගයක්. ඊළඟට මේ තියෙන්නේ ෆේස් ෂේවර්. එකක් N1000ක් වෙනවා. ස්ටික් ටයිප් එක අපිට වෙනම ගන්න පුළුවන්. මේ තියෙන කර්ල් ලයින් එක. මේක කර්ල් කරන්න වගේම ස්ට්‍රේට් කරන්නත් පුළුවන්. ඊළඟට හෙයා ඩ්‍රයර්ස් වෙනම තියෙනවා. වෙනම අවශ්‍යයි නම් ස්ට්‍රේට් කරන්න වෙනම අයන් එක ගන්න පුළුවන්. එකක් N2000ක් වෙනවා. ඊළඟට මෙතන තියෙන හෙයා බ්‍රෂ් තියෙනවා. ඩිස්කවුන්ට් දාපු ඒවත් වෙනම මේ විදිහට රතු පාටින් ලේබල් කරලා තියෙනවා. මේ තියෙන්නේ 3D mask. මේ එක බොක්ස් එකක මාස්ක් 20ක් තියෙන ඒවා තියෙනවා. ඊළඟට 30ක් තියෙන ඒවා තියෙනවා. ඔක්කොම එක බොක්ස් එකක් N330ක්. ඊළඟට මේ තියෙන සංග්ලාසස්. ඒවත් ඒක නම්ම තමයි. ඊළඟට කැප් තියෙනවා. හැට් වර්ග තියෙනවා. ඊළඟට මේ තියෙන අවුවට පිච්චෙනවට දාන්න මේස් එක තියෙන්නේ. ඊළඟට කුඩ තියෙනවා. ඊළඟට මේ තියෙන හාෆ් සොක්ස් මෙතන. ඊළඟට ස්ටොකිනට්ස් තියෙනවා වෙනම. පෑන්ට්ස් තියෙනවා. කැමති පාටකින් අපිට තෝරගන්න පුළුවන් මේ දේවල්. ඊළඟට මේ තියෙන චේන් පෙන්ඩන්ට් එකම තියෙන්නේ ගන්න. ඉතින් මේවා ඉක්මනට කළු වෙන්නේ එහෙම නැහැ. කාලයක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන පොඩි හෑන්ඩ් බෑග්ස් එකක් N800ක් වෙනවා. මෙතන තියෙන්නේ ෆෝන් දාන වොලට්. පාටවල් දෙවර්ගයකින් විතර තිබුණා. ඊළඟට මෙතන තියෙන්නේ හෙයා බෑන්ඩ්ස් තියෙන රබර් හෙයා බෑන්ඩ් එක තියෙනවා. ඊළඟට කැමති වර්ගයකින් ඔයාලට තෝරගන්න පුළුවන්.
මේ shop එකේ ගොඩක්ම තියෙන්නේ earrings ඊළඟට මේ වගේ ලස්සන ලස්සන hair clips වගේ දේවල් තමයි ගොඩක් විකුණන්න තියෙන්නේ. Stone එකෙන් තියෙන දේවල් වැඩි. ඊළඟට මේ තියෙන්නේ silicon ring එක. මේ photo එකේ තියෙන විදිහට ඔයාලට විතර ඊළඟට එළවලු වගේ දේවල් fry pan එකට දාලා හදාගන්න පුළුවන් කැමති හැඩයකට. ඊළඟට මේ තියෙන්නේ foldable boil strainer එකක් තමයි මේ තියෙන්නේ. ඒකත් මේ photo එකේ පේන විදිහට අපිට වාජනය ඇතුළට දාලා ඕන දෙයක් boil කරගන්න පුළුවන්. ඉතින් ජපානයේ බඩු මිල වැඩි වුණාට තමන්ගේ අතේ තියෙන මුදලට සරිලන විදිහට බඩු ගන්න පුළුවන් මේ වගේ කඩවල් ගොඩක් ජපානයේ තියෙනවා. මම කලින් N100 කඩවල වීඩියෝ එකකුත් කරලා තියෙනවා. ඔයාලට ඒ වීඩියෝ එකත් මේ වීඩියෝ එක අවසානයේදී බලන්න පුළුවන්. එහෙමනම් නැවත අලුත් වීඩියෝ එකක් අරන් එනකම් හැමෝටම සුබ දවසක්.